කොහොමද? අද අපි කතා කරන්නේ ඕම වල ෆුල් කෝඩ් කොහොමද සෙල්ලම් කරන්න කියන එක ගැන. වලන්දර දන්න ඕමි කියන සෙල්ලමේ තියෙන ප්‍රධාන අංග තුනක්. ෆුල් කෝඩ්, හාෆ් කෝඩ් සහ කපෝති කියලා. මේ අංග තුන ටික විශේෂයි. ඇයි? ඒ වෙන නීති ලංකාවේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා. ඒකින්ද තමයි මම මේ අංග තුන වෙනම කතා කරන්න හිතාගත්තේ. ඒ වීඩියෝ එකදී මම බලාපොරොත්තු වෙන්නේ නැහැ සාමාන්‍ය ඕමි සෙල්ලමේ නීති ගැන කතා කරන්න. මොකද අපි ඒ ගැන විශේෂයෙන් කතා කරා වැඩි විස්තරات එක්ක පරණ වීඩියෝ එකකින්. මම උඩ ලින්ක් එක දාන්නම්. ඔයා අද අපේ channel එකත් එක්ක එකතු වෙන්න කෙනෙක් නම් ඒ වීඩියෝ එක බලන්න බාන්න. හොඳයි ටිකක් ගන්න. ඒ වගේම ෆුල් කෝට් එකට යන්න කලින් කියන්න ඕනේ මේකේ නීති ගොඩාක් සමානයි හාෆ් කෝට් එකට. ඒ කියන්නේ ගොඩක් අය හිතනවා හාෆ් කෝට් එකයි ෆුල් කෝට් එකයි දෙකම එකයි කාඩ්ස් විතර වෙනස් වෙන්නේ නැහැ. एक नीति सामान उनाटे लसन एक नीति अत्यन मम गुड़ाक आस गुड़क आएगा अमत करना एक विशेष मंग कथा कर गुड़क आस एक मंगाते ना अलूत कार्ड पैक एकाक इग्नाइट किया एना भी देंगे फुल कोट गया कथा कर प्रधान සෙල්ලම් කරන්න පුළුවන්. ඒතර මමද කාඩ් බෙදන්නේ නැත්තම් මමද තුරුම්පු කියන්නේ අදාල නැහැ. ඕනෙ කැට ෆුල් කෝට් එක සෙල්ලම් කරන්න පුළුවන්. විශේෂ දෙයක් ඇවිල්ලා හාෆ් කෝට් එක විදිහටම මම ෆුල් කෝට් එක සෙල්ලම් කරනවා නම් ටීම් මේට් ඒ සෙල්ලමෙන් අයින් වෙනවා. ඒතකොට ෆුල් කෝට් එක සෙල්ලම් කරන්නේ හාෆ් කෝට් එක වගේම තුන් දෙනෙක් විතර. මේක තමයි ෆුල් කෝට් එකේ එන තුන්වෙනි නීතිය. තුන්වෙනි වගේම විශේෂම වැදගත් නීතිය. මෙතන තමයි හාෆ් කෝට් එකයි ෆුල් කෝට් එකයි එකිනෙකට වෙනස් වෙන. අපි හිතමු කාඩ්ස් ඔක්කොම බෙදුනන් පස්සේ මට හොඳ කාඩ්ස් අටක් ආවා කියලා. සමන් කාඩ්ස් යබල්ලා කියනවා. හරි මම ෆුල් කෝට් එකකට යනවා කියලා. සාමාන්‍ය හාෆ් කෝට් එකදී කවුරු හරි කිව්වොත් මම හාෆ් කෝට් එකට යනවා කියලා. ඒකෙදි කරන්නේ එයා කිව්වා ඒගා මෙයා තුරුම්පු කිව්වා එයා සෙල්ලම් කරා. නමුත් ෆුල් කෝට් එකේදී ඒ අතරට තව ස්ටෙප් එකක් ඇඩ් වෙනවා. මොකද මම කිව්වොත් මම ෆුල් කෝට් සෙල්ලම් කරනවා කියලා ඊට පස්සේ තුරුම්පු කියන්න කලින් මට පුළුවන් මගේ ටීම් මේට් ගෙන් මොන හරි කාඩ්ස් එකක් හරි දෙකක් හරි මාරු කරගන්න. ඒක තමයි හාෆ් කෝට් එකකින් ෆුල් කෝට් එක වෙනස් වෙන විශේෂ පොයින්ට් එක. උදාහරණයක් විදිහට අපි කියමු අපේ ටීම් මේට් ගාව තියෙනවා හොඳ ආසියා නැත්තම් හේරා නැත්තම් මාර බලෙන් වැඩි මොනවාරි කාඩ්ස් දෙකක්. ඒ වගේ දෙයක් තිබ්බොත් එයාට පුළුවන් ඒ කාඩ්ස් දෙක අපිට වන්න වහලා. එතකොට අපි මොකද කරන්නේ අපි ගාව තියෙන බලෙන් අඩු මොනවාරි කාඩ්ස් දෙකක් වහලා එයාට යවන්න. පස්ස අපි ඒ කාඩ් එක ගන්නවා ඊට පස්සේ අපේ ඉතිරි හැත් එක එකතු කරගෙන ඊට පස්සේ තමයි අපි තුරුම්පු කියන්නේ ඊට පස්සේ තමයි ෆුල් කෝට් එක සෙල්ලම් කරන්නේ. ඇත්තටම මේ දෙත් කියන්න ඕනේ අපි බැලලා හිතමු යා ගාව ගොඩක් බලෙන් වැඩි කාඩ්ස් නැහැ කියලා ටීම් මේට් ගා. එතකොට යාට පුළුවන් ඕන නම් කාඩ් එකක් එවන්න. කාඩ් එකක් වහලා අපිට එවන්න. එතකොට අපි කාඩ් එකක් එහෙට යවලා ගානට වැඩේ බැලන්ස් වෙනවා. එයා ගාව මොකොත්ම කාඩ්ස් නැත්නම් මොකද වෙන්නේ? අතරම ඔයාලා දන්න ඕමි සෙල්ලමේදී ගොඩක් කතා කරන අඩුයි කට්ටිය. කතා කරද්දී ගොඩක් අර එංගි දෙන්න පුළුවන්. ඒකින්ද මේ කතා කරන දේවල් ගොඩක් අඩුයි. හරියට ඕමි සෙල්ලම් කරනවා. ඒකින්ද ගොඩක් අඩ වෙන්නේ අපි කිව්වොත් මම ෆුල් කෝට් සෙල්ලම් කරනවා කියලා කිව්ව ගමන් මගේ ටීම් මේට් කාඩ් සෙල්ලම් කරන ටේබල් එක වගේ කොහෙද තියෙනවා. එතෙන්ට මෙහෙම තියෙනවා. ඒතකොට තමයි අපි දන්නේ හරි යාගව කාඩ්ස් දෙකක් තියෙනවා කියලා. මුකුත් කාඩ්ස් නැත්තම් එයා මුකුත්ම නොතිය ඉන්නවා. අපි චුට්ටක් කරලා බලන් ඉන්නවා. මුකුත් ඒ පැත්තෙන් අපිට රෙස්පොන්ස් එකක් නැත්තම් අපි අපේ තියෙන කාඩ්ස් අටෙන් සෙල්ලම සෙල්ලම් කරනවා. මේක තමයි හතරවෙනි නීතිය. අපි හොඳට දන්නවා මම ෆුල් කෝට් ගන්නවා කිව්වොත් මම තමයි තුරුම්පු කියන්නේ. එතකොට තුරුම්පු කියන කෙනා තමයි පළවෙනි කාඩ් එක අත දාන. පස්සේ නීතිය. මේකේල හාෆ් කෝට් එකේ ගිය විදිහමයි අපි දන්නා ෆුල් කෝට් එකේදී අත අටක් සෙල්ලම් කරනවා කියලා. එතකොට
දිනන්න ඕන නම් අනිවාර්යෙන් පත් අටම ඒ කට්ටිය දිනන්න ඕනේ. මම දැන් උදාහරණයක් විදිහට පෙන්වන්නම් මොන වගේද ෆුල් කෝට් රවුමක් යන්නේ කියලා. අපි හිතමු මම තමා කාඩ්ස් මික්ස් කරන කෙනා කියලා. පස්සේ මම මික්ස් කරලා ඉවරලා මගේ වම් පැත්තේ ඉන්න කෙනා දෙනවා කපන්න අපි හිතමු යා කැපුවා කියලා. පස්සේ මගේ දකුණු පැත්තේ ඉන්න කෙනාට මම පළවෙනට කාඩ් හතරක් බෙදනවා. පස්සේ මගේ ටීම් මේට් කාඩ් හතරක් බෙදනවා. දැන් මම මගේ කාඩ්ස් ටික දිහා බලනවා. හරත ගොඩක්ම හොඳයි. හරි මම ෆුල් කෝට් එකක් සෙල්ලම් කරනවා. එහෙම කිව්ව ගමන් මගේ ටීම් මේට් එයාගේ කාඩ්ස් ටික දිහා බලලා එයා බලනවා එයා ගාව හොඳ ලොකු කාඩ්ස් මොනවද තියෙනවද කියලා. ඒතකොට මෙයා ගාවත් හොඳම කාඩ්ස් දෙකක් තියෙනවා. ඒතකොට මම මොකද කරන්නේ මේ කාඩ් දෙකම මට දෙන්න හිතනවා. ඇත්තටම කිව්වොත් එයා ගාව හොඳ කාඩ්ස් එකක් වගේ නම් තියෙන්නේ. එයාට එකක් දෙන්න පුළුවන් නැත්නම් එයාට දෙකක් දෙන්න පුළුවන්. ඒක තමයි වැඩිපුරම දෙන්න පුළුවන් ගන්න. ඒතර පිටමු එයා මෙන්න මේ කාඩ්ස් දෙක දෙන්න හිතුවා කියලා. ඒතර එයා මොකද කරන්නේ ඒක කිව්ව ගමන් නම්ම ෆුල් කෝට් ටැක් සෙල්ලම් කරනවා කිව්ව ගමන් එයා මොකද කරන්නේ කාඩ්ස් දෙක අරන් වහලා මෙහෙම මේසෙන් තියනවා. එමෙ තිබ්බ ගමන් මම දන්නවා හරි මෙයා ගාව හොඳ කාඩ්ස් දෙකක් තියෙනවා. ඒතකොට මං ගා තියෙන බලය අඩු කාඩ්ස් දෙකක් එයාට යවන්න ඕනේ කියලා. ඉතින් මම මොකද කරන්නේ මෙතනින් බලලා මේ කාඩ් එක අඩුයි මේ කාඩ් දෙකක් මේ කාඩ් එක තමයි මෙතනින් අඩුම වගේ තියෙන්නේ. ඉතින් ඒ කාඩ් දෙක වහලා මම එයාට යවනවා. පස්සේ එයා මේ කාඩ්ස් දෙක ගන්නවා. අපි හොඳටම දන්නවා ෆුල් කෝට් එක සෙල්ලම් කරන අපි තනියෙන්. එතකොට මෙයා සෙල්ලමෙන් අයින් වෙනවා. මම මේ කාඩ්ස් දෙක අරගෙන ඒ කාඩ්ස් දෙක දිහා බලලා මම දැන් තමා තුරුම්පු කියන්නේ මම හාරත වලින් සෙල්ලම් කරනවා කියලා. එතකොට අපි බලමු මොන වගේ දසාමන රවුම යන්නේ කියලා. එතකොට මෙයාව කාඩ්ස් තමයි මගේ ප්‍රතිවිරුද්ධ ටීම් එකේ කට්ටිය ගාව තියෙන්නේ. අන්තිම කාඩ් එක එතකොට කලාප රාශිය වටනවා. එතකොට විනින් කා ගාවත් ඒට වඩා බලය වැඩි කාඩ් යන්නේ නැහැ. එතකොට මේ අතත් මට එනවා. එතකොට මේ කාඩ් ගේම් එකේ සම්පූර්ණ අතම මං ගත්තා. ඒ කියන්නේ මම දිනනවා. දැන් බලමු කොහොමද ෆුල් කෝට් එකේ කැට බෙදෙන්නේ කියලා. වරුන්ට තේරෙන හාෆ් කෝට් එක වඩා ෆුල් කෝට් එක ටිකක් ඇඩ්වාන්ස් වැඩි එකක්. එතකොට හාෆ් කෝට් එකේ අපි දන්නවා දින්නොත් දෙකයි, පරදුනොත් තුනයි. එහෙම තමයි කැට යන්නේ. ෆුල් කෝට් එකේ දින්නොත් එයාට හම්බ වෙනවා කැට තුනක්. පරදුනොත් ඒකට දෙන්න ඕනේ කැට හතර. මම මේ විශේෂ කරුණු ටික කියලාම මේ වීඩියෝ එක ඉවර කරන්න. අපි දන්නවා ඕම්සෙලම් කියන්නේ සෙපෝරු වෙනවා. සෙපෝරු මොකද ගන්න? සාමාන්‍යයෙන් පොදු මතය ඇවිල්ලා සෙපෝරුනොත් මේ විශේෂ දේවල් තුන කපෝති, හාෆ් කෝට් සහ ෆුල් කෝට් ඔය කියන දේවල් සෙල්ලම් කරන්න බෑ. ඒක තමයි සාමාන්‍ය පොදු වශයෙන් පාවිච්චි කරන නීතිය. මොකද එහෙම වුණාන් පස්සේ කැට ගොඩක් යනවා. ඒ විදිහට ප්‍රශ්න ගොඩක් අන්තිදී මුළු ගේම් එකම කලි මියරනවා. ඒකින්ද ගොඩක් කාට කට්ටිය සෙල්ලම් කරනවා අඩුයි. මේ සෙපෝරුනන් පස්සේ ඔය කියන විශේෂ දේවල් තුන. ඒක තමයි සාමාන්‍ය පොදු වශයෙන් පාවිච්චි කරන නීතිය. දෙවන දේ කියන්න ඕනේ මගෙන් එක්කෙනෙක් කලින් අහලා තිබ්බා මෙන්න මේ දේ ගැන. කවුරු හරි කිව්වොත් මම හාෆ් කෝට් ටැක් සෙල්ලම් කරනවා කියලා. කාටර කියන්න පුළුවන්ද? නෑ නෑ සෙල්ලම් කරන්න බෑ. මේ මම තුරුම්පු කියන්නේ නෝවට කියන්න බෑ. එහෙම කියන්න පුළුවන්ද? බෑ. එහෙම දෙයක් නෑ. ඒකෝර හැම දෙයකටම වඩා බලය වැඩි හාෆ් කෝට් සහ ෆුල් කෝට් වල. ඒකට ඒක කවුරු හරි කිව්වොත් මම ගහනවා කියලා. එයාට අපි ගහන්න ඉඩ දෙන්න ඕනේ. ඒතර ඔන්නෝ තමයි අපි ෆුල් කෝට් එක සෙල්ලම් කරන්නේ. ඔයාලද හොඳටම දන්නවා ෆුල් කෝට් එක සෙල්ලම් කරන විදිය සහ ඒකේ නීති ටික මොනවද කියලා. ඔයාලට තාම ප්‍රශ්න තියෙනවා නම් ෆුල් කෝට් එක ගැන පල්ලෙහා කමෙන්ට් කරන්න. මම ඒවට උත්තර දෙන්න. එයාගේ මටම හරි දෙයක් අමතක වුණා කියලා හිතනවා නම් ඒකත් පල්ලෙහා කමෙන්ට් කරන්න. මම මේ අයිඩියාස් ටික ඔක්කොම එකතු කරලා පල්ලෙහා තියෙන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්න. එතකොට පස්සේ කාලෙක මේ වීඩියෝ එක බලන එක්කෙනෙක් නම් ඔයා කරන හොඳම දේ තමයි වීඩියෝ එක බාන්න හොඳට අයිඩියා ගන්න. ඊට පස්සේ පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන විස්තර ටික හොඳට කියවන්න. ඒ අයිඩියා ටික ගන්න. ඒක තමයි කරන්න පුළුවන් හොඳම දේ. වීඩියෝ එක නවත්තන්න කලින් ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න fans වල. ඒ කට්ටිය ගොඩාක් අපිට ideas දුන්නා. ඒ වගේම ගොඩක් අහුව කෝ full code video මේ කෝ ඒක කරන්නේ නැද්ද කියලා. එහෙනම් මේ චුට්ටක් කල් ගියා. මොකද අපි කට්ටියගෙන් විස්තර අහුවා. ඒ වගේම පොඩ ideas ටික එකතු කරලා බැලුවා ගොඩාක්ම පාවිච්චි වෙන මොනවද ක්‍රම ටික මොනවද කියලා. චුට්ටක් කල් ගත්තා. ඒකෙන්ද මේ ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉවසලා
හිටියත් ඔයා අලුතෙන් අපේ channel එකත් එක්ක එකතු වෙන කෙනෙක් නම් අපේ මේ channel එකෙන් කතා කරනවා card සෙල්ලම් ගැන ඊට පස්සේ card magic ගැන ඊපස් card magic වල තියෙන techniques slide of hand ඔය techniques ගැන විශේෂම දේවිලා ඕමි සෙල්ලම් දිනන්න පුළුවන් වෙනත් ක්‍රම ඒක තමයි මම ආසම දේ ඒක තමයි අපේ විශේෂ project එක අපේ මේ channel එකෙන් කරන් යන ඒ වගේම මම ඔබට link එකක් දාන්නම් ඔයාලට ID එකක් ගන්න පුළුවන් ඒක බලලා අපි මොන වගේ දේවල් ගැන කතා කරන්න කියලා ඒ වගේම අපේ content එකට කැමති නම් පල්ලා subscribe කරන්න මම link එක දාන්නම් ඒ වගේම අපිට thumbs up එකක් දෙන්න අපිට ඒ ගොඩක් වටිනවා ඔයාලගේ feedback එක අපිට ගොඩක් වටිනවා ඒත් තව දවසක ඔමි කලාවේ හම්බෙමු. Thank you.